අයිබෝන් සුබදසනක් අයිබෝන් රංගන සුබදසන අද බැලුම් ගලනම් කිරි කනවා වගේ වැඩක් තියෙනවා කිරි කනවා වගේ වැඩ තියෙනවා ඉතින් ඒක කිරි කනවා වගේ වෙන්නේ නැහැ ඒකයි වැඩේ ඒතරම් ලේසි නෑ ලේසි නෑ හැබැයි ලේසියෙන් කිරි කනාය දන්නේ නෑ කිරි හදන්න කොච්චර අමාරුද කියලා මේ අද කතා කරන්න යන්නේ මේ මී කිරි සම්බන්ධව කතාවක් මේ කතාව අහලා ඉබුද හිරා මී කිරි රුහුනේ මී කිරි කිය බොහොම ලතාවට නම් එකක් දහසක් තියෙනවා කිරි නෝරියක් වෙනවා ඊට පස්සේ මම ওই කිරියක දැන් ගෙදර ගෙනාවා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදක රුහුන් නැව මේ කිරි ලීටර් ප්‍රමාණයව මිලි ලීටර් 1250යි මිලි රුපියල් 200යි මම එතනදී මල්ලි මේ කොච්චරද තියනවා මිලි ලීටර් 1250යි මේ ගහලා තියනවා කියලා මට දැන් දුන්නා දැන් කෑව කිරි නෑ මම කරපේදී වතුර බෝතලයක් අරන් අරගෙන ගහලා දැම්මා බෝතලේ කියන මිලිට 750ක් දැම්මත් අඟල් භාගයක් විතර බෝතලේ නිතර වුණා එතකොට මිලිලීටර් 550ක් විතර දැන් අඩු. දැන් මේ පන්කර ලොරියා. මම සතියේ තේස්නවා. මම කරපොදි මේක තියෙන නම්බර් එකට කෝල් එකක් දැම්මා. අනේ මේ මුදලාලි ඔයගොල්ලන්ගෙන් කිරි එකක් ගත්තා. මට තව කිරි දෙකක් ගන්න ඕන ලොරියේ කෝල් එකක් නැහැ තියෙන්නේ. කිරි මුට්ටියක් ගත්තේ ගෙදර කට්ටියටම කන්න. මදි ඒ උනාට. හැබැයි අර දැන් යනවනේ ලංකාව පුරාම බොහෝ පළාත්වල අපි දන්නව මගදොටේදී. ඒ වගේම ගම්බිම් වලටත් වාහන වලින් අරගෙනවිල්ලා සංචාරක වෙළඳාමක් විදිහට ව්‍යාපාරයක් විදිහට මේ කිරි අලෙවි කිරීම සිද්ධ වෙනවා. මොකද ලංකාවේ මේ කිරි සායල කිරි කියන වර්ග දෙකම අලෙවි වෙනවා විශාල වශයෙන්. නමුත් මේ කතා කරන්නේ මේ කිරි මුට්ටි අරගෙනවිල්ලා එහෙම වෙළඳාම් කරනවා. වෙළඳාම් කළාට පස්සේ අදාළ කිරි මුට්ටි අදාළ ලේබලේ සඳහන් කරලා තියෙන ප්‍රමාණය තිබුණේ නැහැ කියන කතාවක් තමයි මේ කතාවෙදි කියවුනේ. සාමාන්‍යයෙන් ඔය අපේ ජනතාවගේ පුරුද්දක් තියෙනවනේ. නේද? දවල්ට ආහාරය ගත්තට පස්සේ කිරි ටිකක් කනවා. ඉතින් ගම්වල ජනතාව බොහෝ වෙලාවට ওই විදිහට එන වාහන වලින් තමයි කිරි මිදදී ගන්නෙ. ඔව්. මොකද සෞඛ්‍යයට සම්බන්ධ පෝෂණ වේදින් සෞඛ්‍ය වේදින් සඳහන් කරන්නේ මේ කිරි කියන ආහාරය ශරීරයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා හිතින මේ ගුණාත්මක භාවය නිසාම බොහෝ දෙනෙක් පෙළඹලා ඉන්නවා මේ කිරි භාවිතයට ගන්න. ඉතින් ඇත්තරම අපි දන්නවා ලංකාවේ ප්‍රමහර පළාත් තියෙනවා කිරිව කිව්වහම පස්සේ ප්‍රසිද්ධ ප්‍රදේශ. එතකොට මේ ප්‍රසිද්ධ ප්‍රදේශවල නම් පාවිච්චි කරලා වෙන වෙන පිටපළාත්වල ඉවත් ව්‍යාපාරික අරමුණු ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ගමේ ඉන්න කිරි දෙන්නෙක් තුන් දෙනෙක් තියාගෙන සුළු පරිමාණෙන් මේ කිරි නිෂ්පාදනයේ සහ අලෙවි කරන පිරිස්, ඒ වගේම මධ්‍යම පරිමාණෙන් සහ මේ මහා පරිමාණෙන් මේ ව්‍යාපාර කරන පිරිස් බොහොමයක් ඉන්නවා. දැන් අද net fm බැලුම් වලින් අපි කතා කරන්නේ මේ කිරි ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් හොඳ විදිහට මේ ව්‍යාපාරය කරගෙන යනවා. හැබැයි සුළු පිරිසක් ඉතාමත්ම කිහිප දෙනෙක් මේ කිරි ව්‍යාපාරයේ යම් කිසි ආකාරයක පොඩි වංචා සහගත අරමුණු ඉටු කරගන්න කටයුතු කරනවා කියන කාරණාව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. ඒ ගැනත් බලධාරීන්ගේ නිසි අවධානය පිණිස යොමු කරන්නයි අද වැඩසටහන නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් අර කතාවේ තව ටිකක් තියෙනවා අහමුද? අහමු. මම මේ කතා කරේ ඊයේ රෑ අර ගැටුමක් ඇති වුණේ අන්නේ පුද්ගලයා. ආ ඔව් කියන්න. දැන් මල්ලි තව ගණන් තියලා විකුණන්නේ කොහොමද කියහමකෝ මල්ලි ඕක දැන් මිලිලීටර් 1200ක් තියෙනවා කියලා. ඔව්. ඊට පස්සේ තවත් ඕගොල්ලෝ දැන් කෙලින්ම ගහලා එවනවා රුපියල් 200යි කියලා. ඔව්. එතකොට උන්ට පුළුවන්ද කොල්ලෝ මේ තවත් මේ ගානක් තියාගෙන ඔය වැඩේ කරන්න? අයියේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මට කියනවා කඩවල් වලට කිරි හැටි 10ක් ඉල්ලුවා කියලා 170න් කියලා දානවා. හරි. ඊට පස්සේ කිරි හැටි 10 170න් කියන්නේ. එතකොට ඒගොල්ලන්ට තියනවා නේ අයියේ එතනින් කිරි හැටි 10 රුපියල් 30ක් කියන්නේ. රුපියල් 10 කියන්නේ රුපියල් 300න්නේ. ඔව් ඔව්. මම එහෙම වැඩියෙක් දාන්නේ නැහැ. ඒගොල්ලන්ට පඩියක් වෙලාවට කියන්නේ පඩියක් දෙන්න ඕන ගන්නේ නම් තව කමිෂන් එකකුත් දෙනවා. ඒ කියන්නේ රුපියල් 1000කින් එහාට අනිවාර්යෙන් දෙනවා. දරංගන ඔය කිරි මුට්ටියක් හට්ටියක් ගත්තනේ ඔය අදාළ පුද්ගලයා. ගත්තට පස්සේ කිරිම හට්ටියේ තියෙන ප්‍රමාණයට තරම් කිරි නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ තියෙනවා දුරකථන අංකයක්. ඒ අදාළ ආයතනේ ඒ ආයතනයේ පුද්ගලයාට කතා කරලා විස්තරය කියනවා. දැන් මේ හට්ටියේ තියෙන ප්‍රමාණයට කිරි නෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද දැන් ලේබලයේ සඳහන් වුණාට පස්සේ ඊහි කිරියේ තමයි පාරිභෝගික විශ්වාසය තියන්නේ. මොකද ලේබලයේ සඳහන් වෙලා තියෙනවා මිලිලීටර 1250ක් මේකේ මේ කිරි අන්තර්ගත වෙලා තියෙනවා කියලා. දැන් කිරි කාලවලුවට පස්සේ ඒ තරම් තිබුණේ නෑ කියලා හිතලා දැනෙනවා. ඇහැටත් පේනවා. හැන්දටත් දැනෙනවනේ. හැබැයි ඉක්මනින් කිරි මුට්ටිය උනාට පස්සේ මොකද්ද කරලා බැලුවේ? හිස් මී කිරි මුට්ටියට සාමාන්‍ය වතුර හෝ වෙනත් මේ ද්‍රවණයක් දාලා බැලුවා. බලනකොට මිලිලීටර 750ක ප්‍රමාණයක්වත් දාන්න බැහැ
ඒ කිරි මුට්ටියට හිස් මුට්ටියට දාන්න බෑ. පිරි ඉතිරි යනවා. මොකද මිලිලීටර් 750ක්වත් දාන්න බෑ. 1250ක් දාන්න පුළුවන් කියපු මුට්ටියට. ඉතින් එතනම ගැටලුවක් තිනවනේ. ඔන්නේ ගැටලුව තමයි මේ පුජ්‍යලයාට මේ දිගටම මේ කතාබහ අරගෙන යන්න හේතු උනේ. මම එතෙන් දියව මං කිව්වා කිරි හට්ටියේ කොච්චරක් තියනවද? මිලිලීටර් 1250ක් තියෙනවා. ලේබලෙත් ගහලා තියෙනවා. ලේබලෙත් තියෙනවනේ 1250යි කියලා. හරිද? මම කරපු වැඩේ දැන් ඒක ගෙනිච්චහම දැන් වෙනදා අපි කියන ලීටරයක්නේ. ලීටරයක් ගෙනියන දවසක් කර දවසක් අනිවාර්යයෙන්ම කිරි එකක් ගෙනියනවා. නමුත් උන්ගේ කේ දාන්නේ ඇසි. ඒකේ මූන් නෑ. හරිද? කො පොමලින් දානවා. පොමලින් පුළුන් කෑල්ලකට අරගෙන ඔබලා අතාරිනවා. එහෙම නැත්තම් ඇසි බින්දුවක් දානවා. රබර් ඇසි. ඔව්. හරිද? මිදෙන්න. දැන් ඕගොල්ලෝ සබ්ජෙක්ට් එක දන්නවනේ. නමුත් ඕගොල්ලන්ගේ කිරි එක ඇඹුලයි. ඕගොල්ලන්ගේ කිරි එක හොඳයි. හරිද? ඕගොල්ලෝ දාලා තියෙන මුහුන්. මුහුන් දාන්නේ. හරිද? දැන් ඒකද ඔයා කියන්න ඕනේ නැහැ. දැන් මං කිරි එක ගත්තාම මල්ලි ඇඳ හට්ටියට ගහනකොට මං දන්නවා මේකේ මුහුන්ද තියෙන්නේ මොකද්ද තියෙන්නේ කියන එක කියන්න පුළුවන්. හරිද? පළවෙනි දවසෙන් ඇඹුලයි. ඒ කියන්නේ එතන ගැටලුවක් නැහැ. නමුත් පොඩි උන් දෙන්න වෙනද ගන්න ප්‍රමාණයට කිරි ටික දාගෙන කෑව තව යාළුවෙක් කව ඌට එකක් දුන්නාම කිරි නැහැ. සිද්ධිය උනේ ඒකෙන්. ඊට පස්සේ දැන් මම බැලුවා දැන් ආපු යාළුවත් කෑහම මටයි වයිෆ්ටයි කන්න කිරි නැහැ. දැන් තිල්න මේ අර කතා කරන ලේබලීස් නම් කියලා තුන අංකේ ආයතන හිමිකරවෙන්න මේ කිරි නිෂ්පාදන ආයතනේ. දැන් ඔහුත් එක්ක යන කතාබහෙදි කියවුණා දැන් මේ කිරි මුදවන්න මොනවද පාවිච්චි කරන්නේ? මුහුන් පාවිච්චි කරනවා. සමහර උදුවේ ඇසිඩ් වර්ග නැත්නම් රබර් මුදවන ඇසිඩ් වර්ග පාවිච්චි කරනවා කියලා. මොකද මේ බහුතරේ නැත්නම් සමස්තේ නෙමෙයි. අපි විලඳ පොලිම් මිලදී කරන නැත්නම් අපේ නිවාසය ආසන්නයේ එන මේ හැම කිරි මුට්ටියක්ම මෙහෙමයි කියලා කියන්න බෑ. බොහොම සුළු පිරිසක් බොහොම කිහිප දෙනෙක් ඉන්නවා මේ ව්‍යාපාර වංචනිකව සිද්ධ කරන. අන්න ඒ දේවල් ටික පාලනය කරන්න නතර කරන්න තමයි මේ උවමනාව තියෙන්නේ. දැන් එහෙම වෙන වංචනික ක්‍රියා නතර කරන්න පාලනය කරන්න ඒ ආයතන තියෙනවා නංගන. ඉතින් ඒ ආයතන මොනවද කරලා තියෙන්නේ කියලාත් හොයලා බලන්න ඕන. මොකද කාලාන්තරයක් තිස්සේ හැමදාම හඬක් නගනවා කිරි ගොවීන්. ඔවුන්ට තියෙන ප්‍රශ්න කිරි වලට සහතික මිලක් ඕනේ කියලා. ඉතින් අපි කිරි ගන්න ගියොත් එහෙම වෙළඳ පොලේ තියෙන මිලයි ඒත් එක්කම කිරි ගොවියා කිරි ටික අලවි කරගන්න ගියාම පස්සේ තියෙන මිලයි අතර කොයිතරම්නම් පාරතරයක් තියෙනවද? දැන් ඒක වී සහ හාල් මිල අතර වගේ ප්‍රශ්නයක් තමයි. මොකද අපි පහුගිය දවස්වල මාධ්‍ය තුලින් වර්තා කරා දිගටම මේ කිරි විකුණ ගන්න බැරිව මහපාරේ දිගට හනනවා කානුවල ගලාගෙන යන්නේ. ඒත් එවැනි තත්ත්වයක් කිරි ගොවියට අත්ලා තියෙන තුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ කෘෂිකර්ම අමාත්‍යාංශය වගේ ආයතන තියෙන මේ සම්බන්ධයෙන් සොයා බලන්න. අමාත්‍යාංශ නම් ගොඩක් තියෙනවා. ග්‍රාමීය ආර්ථික කටයුතු තියෙනවා, කෘෂිකර්ම තියෙනවා නේද? කර්මාන්තකිය ප්‍රවර්ධන. ගොඩක් තියෙන එකකින්වත් ඉතින් ඔව් දැන් ඒ අදාළ අමාත්‍යාංශවල වකිව් වෙන්නුනේ. අතට මේ එදා වේල සරි කරගන්න පාරයින් කිරි මුට්ටියක් තියාගෙන විකුණන අපේ ජනතාව ඉන්නෝ. ඒ උදවියට ශක්තියක් වෙන්න පිළිසරණක් වෙන්න නැත්නම් ඔවුන්ට මේ අදාළ ව්‍යාපාරය හොඳ ව්‍යාපාරික ඥානයකින් නැත්නම් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්නේ කොහොමද? ඒත් එක්කම ව්‍යාපාරික ඥානෙල දෙන්නුනේ කොහොමද? මොකද මේ යාළගේ තැනට ව්‍යාපාරික ස්ථානයට එන නැත්තම් පාරේ යන එන ගැනුම් කරුවාගේ ආකර්ෂණය දිනාගන්නා වගේම ඒ අදාළ පාරිභෝගිකයට ගුණාත්මක ආහාරයක් ලබා දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඒක නෙමෙයි නංගනේ ජාතික ප්‍රශ්න. තව තියෙනවනේ. තව ප්‍රශ්න තියෙනනේ. අරයව පන්නන්නේ කොහොමද? මෙයව පන්නන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා. හරිද? ওই ප්‍රශ්න අතරේ දැන් මේ කතාව තවදුරටත් ඇදුනා. දැන් ඔය ගහන ලේබල් එක ආයේ ලේබල් අයිය මගේ නමින් තමයි යන්නේ. ඒගොල්ලෝගේ නමින් ලේබල් දාන්න කැමති නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දාල් දෙන්නේ නැහැ ලේබල්. අපේ ගානින් තමයි අපි ලේබල් දාලා අපි ගිහලා ඒගොල්ලෝ සීල් එකගෙන ලේබල් ටික දාගෙන අපි කිසික පටවගෙන එන්න ඕන. ඒ කියන්නේ ඇවිල් තමයි අපි ඔය බිස්නස් එවන්නේ වාහනේ. ඇත්තම කතාව මේක. මම ඉස්සෙල්ලා කිරි හට්ටි 400ක් ඉදා ගත්තා අයියේ. හරිද? 400ක් ඉදා ගත්තා. දැන් කිරි හට්ටි 250ක්වත් නැහැ. දැන් කිරි හට්ටි 220ක් 30ක් ගියනවා. ඒකත් බොහොමකින් පොත කාලේ ගේන්නේ. උදේ 7ට ගිහිල්ලා කිරි ගන්නවා. එතකොට දැන් ඔය වංචාව කරන්නේ ලීටරේ 80ට දැන් ඔයාට ඊට වැඩිය හොඳ නැද්ද ලීටර් ගානට අරගෙන ඇවිල්ලා සාධාරණ බිස්නස් එකක් කරන්න කෑන් වලට ගනනලා ඔයාට වක්කර ගන්න බැරිද ගෙදර? ඇත්තම කියන්න අම්මා එහෙම කිරි ගන්න මම බැලුවා. දැන් මම ඇත්තටම උණු කරන්නවත් දන්නේ නැහැ. අන්න කාරණාව. ඇත්තටම කිරි නිෂ්පාදන ආයතනයෙන් මේ කිරි හදන්න දන්නේ නැහැ. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. එතකොට මේ අදාළ ව්‍යාපාරික මහත්තුරුම නැත්තම් මේ රැකියාවක් කරගෙන මේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන නැගිටින්න හදන කෙනාට අත දෙන්න තියෙන ආයතන තියෙනවා. ඉතින් ඒ ආයතන හරියට මේ තාක්ෂණික දැනුම ලබා දෙන්න මැදිහත් වෙනවා නම් ඔවුන්ට මේ ව්‍යාපාරය කරතු කරගන්න ශක්තියක් වෙනවා නම් තවත් මොනවද? දැන් ඉතින් මේක මේ කිරි නිෂ්පාදකයන්ගේ වැරදක් කියන්නත් බෑ නේද රංගන? ඔව් මොකද ඒ උදවියට අදාළ ශිල්පීය දැනුම නැතිව අදාළ තාක්ෂණයේ නැතිව ඒත් එක්කම වෙළඳ උපක්‍රම වල දැනුවත් කරලා නැතුව ඒ උදවියට අවසානයේ
පැහැදිලි චෝදනාවක් කියලා කරන්න බෑ. අවසානයේදී පාරිභෝගිකයෝ අතරපත් වෙන භාණ්ඩයේ තියෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ. මොකද ඉතින් මේගොල්ලෝ බලපත්‍රයක් අරගන්නෝනේ. බලපත්‍රයක් අරගන්නවා කියන්නේ මේගොල්ලන්ට තාක්ෂණික දැනුම ඒ සියලු දේ ලබා දෙන්නේ ඒ ආයතන බැඳී ඉන්නෝනේ. ඉතින් එහෙම වෙලා නෑ මේ වෙනකොට. හැබැයි දැන් පාරිභෝගිකයට අදාළ වෙන්නේ නැහනේ. අදාළ නිෂ්පාදකයාව දැනුවත් කරේ නැහැ කියන කාරණාව පාරිභෝගිකයෙකුට වැදගත් වෙන්නේ නෑ. පාරිභෝගිකයට අවශ්‍ය වෙන්නේ Taman යම් කිසි මුදලක් ගෙවලා භාණ්ඩයක් හෝ යම් ද්‍රව්‍යයක් මිලදී ගන්නවනම් එහි අදාළ සාධාරණත්වයක් Tamanට තියෙන්න ඕනේ. දැන් එහෙම අසාධාරණයක් වුණාම පස්සේ දාලතැන් වල පැමිණිලි කරන්නත් වෙනවනේ. ඒ පැමිණිලි කරන්න කලින් අර කතා කරපු මීකිරි නිෂ්පාදන ආයතනයේ මහත්මයත් එක්කම කතා කරනවා. මේක ගැටලුවක් වෙලා හදිසියේ පාරිභෝගිකයේ පැමිණිලක් එහෙම දැම්මොත් මොකක් වෙයිද කියලා. අයිහාට ලේබල් ගෙනින් දෙනවා. එයාගෙත් තියෙනවා ලේබල්. ඒව දාන්නේ නැහැ. එයාගෙත් තියෙනවා ලේබල්. පාරිභෝගික අධිකාරියෙන් දැන් ඕක අල්ලගත්තොත් දැන් කාටද කොටු වෙන්නේ? ඔව් ඉතින් අපි ඒ කියන්නේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට වෙන්නේ. ඒගොල්ලෝ ඉතින් බලන්නේ මාව ආයේ මෙහෙමයි. ওই සීල් එක දැන් අපි යාට ගිනින් දෙනවනේ. බදලේදී ඒකයි මාත්‍ය ඒක දවස සීල් එක දෙකක් ගහලා. දිනේ විකෘති කරා කියලා මම උසාවි දාලා මත් රුපියල් ඔය ආපු වල්ලි මේ මම්ම ගිහිල්ලා අපදිවේ. ඒ වුණාට මම දැන් උසාවි ගිහිල්ලා 3000ක් සුන්දරසංඛ්‍ය දඩෙත් ගහලා ඔයලාටත් දීලා මම මෙහෙන් වාහනයකින් ගිහිල්ලා ඒ කියන්නේ එතන රුපියල් 2000ක් කියදම් වෙලා. ඒ වුණාට ඒගොල්ලෝ නිකම්මක් බැලුවේ නැහැ. ඒගොල්ලන්ට කිව්වට වැඩක් නැහැ ඉතින්. අපි ඒ පාඩු ගේනන්න ඕන. ඇන්ඩිලිපිටියේ කියන්නේ අයිය මෙහෙ උඩවලේ ඉඳලා මේ පුත්තලට යනකම් වගේ සානිකල කිරිමුදුන් දැම් තියෙන ගොඩ. ඔය ඔක්කොගේ වෙන්න ඔය විදිහට හොරකම තමයි කරන්නේ. වැඩියක් තියෙන්නේ තරවල්ලේ හම්බෙගමුව. ආ. කිතුල්කොටේ කුඩාව එල් කුඩාව ඒ තමයි වැඩියක්. මේ කිසි ඒ ඔක්කොම එකම හට්ටි තමයි යන්නේ අයිය. ප්‍රමාණය තමයි අඩු කරන්නේ. ඔව්. දැන් එතකොට දැන් ඔයාගේ ලයින් එක කැඩනවනේ මම දැන් මේ ගේමක් කිල්ලුවා තා ඊළඟ දවසේ ඔයාව දැන් ඔයා මෙහෙට ලොරියක් එනකොට මම මේ ගේමක් කිල්ලුවත් ඔයා අමාරු වෙටනවනේ. ඔව්යි ඉතින් මොනව කරන්නේ අපි තමයි තැලෙන්න පොඩි වෙන්නේ බැනුම් අහන්නේ සමාවක් කියලාවට අපිට වෙන දේවල් ඉතින් වැඩක් නැහැ කියලා. ඔන්න ඇත්තටම මේ කිරි නිෂ්පාදන ආයතනයේ ඉන්න ව්‍යාපාරික මහත්තුරුත් විස්මතු වෙලා තියෙන ප්‍රශ්නය ගැන බොහොම පැහැදිලිව නිරවුල්ව ඒ කතාවවලදී කියවෙනවා. දැන් ඉතින් පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් වුණාම කතා කරන්න ආයතනයක් තියෙනවනේ. මොකක්ද ඒ ආයතනේ? පාරිභෝගික කටයුතු අධිකාරිය. අන්න ඒකට කතා කරා. Consumer Affairs Authority. Hello. Hello. අපි ගෙවල් පැත්තට මේ කිරි විකුණන ලොරියක් ආවා. ඒකේ ගහලා තියෙන්නේ මිලිලීටර් 1250. ඊට පස්සේ අපි ඒකට ඒ මැටි කුට්ටියට වතුර දාල් බැලුවා. ඒකට වතුර මිලිලීටර් 750ක්වත් දාන්න බෑ. එතකොට ඒක පාරිභෝගිකයන් රැවටීමක් නේ. ඒතර ඒ සම්බන්ධව අපිට මොකද කරන්න පුළුවන්? කිරුම් මිනුම් වලට පැමිණිලි කරන්න ඕන. කච්චේරි තියනවා ඒක පැමිණිලි කරන්න. කොච්චර දවසක් සාමාන්‍ය කිරි වගේ දෙයක් තියාගන්න පුළුවන්ද? ඒක සාමාන්‍ය දවස් දෙකක් විතර වගේනේ කිරි. ඒ කියන්නේ ওই වගේ ෆ්‍රිජ් එකේ තියෙනවා නම් තමයි තියාගන්න පුළුවන්. ඔය කම්පැනි වලින් හදන ඒවා තමයි සාමාන්‍යයෙන් මාසෙක විතර ඒ විදිහට හදලා තින්නේ. ඕවා නම් සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් වගේ තමයි තියෙන්නේ. ගාන ගහලා තිබ්බ රුපියල් 200ක් කියලා. ඔය ගාන සම්බන්ධයෙන් නම් පාලනයක් නැහැ. ගාන ගහලා තියෙන ඕන කිරුම් මිනුම්කට කතා කරලා අර ෆැමිලි කරනවා. කිරුම් මිනුම් ප්‍රමිතිය සම්බන්ධයෙන් අදාළ ආයතනයට කතා කරන්න කියලා තමයි දැනුවත් කළේ. අපි එතනටත් කතා කරනවා. විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා 01125533 ඔබට පුළුවන් කතා කරන්න. රස ඇති රුහුණ මීගිරි පැණිහාරත් බොහෝ පැණිහාරත් බොහෝ බෝදන්දි අලුතොද්ද පොල්ලෙක කෑවම කන්ට හැකි බඩ පිරෙනකම් එළවලු ව්‍යාංජන රත්නපුරේ ලාබෙට ඇති ඕන තරම් අපි අද නැති පින් බැලුංගලින් කතා බහ කරමින් ඉන්නේ ගමින් ගමට ගිහින් මේ කිරි විකුණනවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ මේ කිරි විකුණ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ ගැටලු වගේක් මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ අපිට දුරකථනයෙන් කතා කරන්න කීප දෙනෙක් ඉන්නවා. යතරින් අපි කෙනෙක් සම්බන්ධ කරගන්නවා. අයබෝන්, ඔබතුමගේ අදහස? මගේ අදහස මහත්මයා, දැන් මේ සතියේ දේකදී මම කිරි අරගත්තා. ඕනින් ඒ කිරි කිසිම තමයි එන්නේ. ඉතින් 230ක් තියෙන කිරුවා. මේකේ කියන මේකේ කරන් ගියේ හැරිලා බලනකොට මේ කිරි එක උඩ ඔක්කොම එක දියත් වෙලා මේවේ අත්තවතම කන්න බෑ ඒක. ඊපස්සේ මම ගන්න වෙලෙත් මේ ළමයිගෙන් අහුව ඇයි මෙහෙම තියෙන්නේ කිව්වාම නෑ උදෙන්ම අපි අරන් එන්නේ දවල් වෙනකොට ඔහම තමයි කියලා තමයි කිව්වේ. ඉතින් අපි එදෙන් පස්සේ මම හස්බන්ඩ් එකත් කියනවා මේ කිරි එක ආයෙත් ගන්න නම් එපා. මේ කිරි වල මොනවා හරි දාලා තියෙනවා මේ කිරි හොඳ නැහැ කියලා. එදෙන් පස්සේ අපි අරගත්තේ නැහැ මාත්‍ය.
හැබැයි හැම ව්‍යාපාරිකයම එහෙම නැහැ නේද? මේ ඉතාමත්ම හොඳින් මේ ව්‍යාපාරය සාධාරණව කරගෙන යන බොහෝ පිරිසක් ඉන්නවා. අතලොස්සක් බොහොම එක්කෙනෙක් දෙන්නේ කිහිප දෙනෙක් තමයි මේක ව්‍යාපාරයේ ජාවාරම්භුවට පත් කරගන්න නැත්තම් මේ විවිධ කූට උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නේ. අපේ දුරකථනෙන් ඉන්නවා කතා කරන්න වත්තලෙන් ප්‍රසන්ත මහත්මිය අයිබෝවන්. අයිබෝවන් කියන්න බුදුම ගැටස. ඔව් මේ මමත් ඇත්තටම මීකිරි ව්‍යාපාරය පටන් ගන්න මේක නිෂ්පාදනය කරන්න තාක්ෂණික දැනුම හොය හිටිය කාලයක්. දැන් මීට මාස 6-7කට ඉස්සෙල්ලා මම රජයේ හැම ආයතනයකටම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, පසු සම්පත් මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ හැම තැනටම පෞද්ගලික දුරකථන ඇමතුම් දීලා මම උත්සාහ කරා මේ මීකිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අහගන්න. හැබැයි මට මේ එක තැනකදීවත් ඒ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම හා සම්බන්ධ කිසිම විදි උපදේශනයක් ලැබුණේ නැහැ. ඔව්. දැන් මේ ව්‍යාපාරේ පටන් ගන්න බුදුමට බැරි වුණා. ඔව්. ඉතින් මට හම්බෙන උපදේශය තමයි සමහර තැන්වලින් ඔය ආහාර තාක්ෂණ ආයතනයට පවා මම කතා කරා. ඒ තැන්වලින් මට කියන්නේ යෝගට් හදන්න අපේ පාඨමාලා තියෙනවා. මේ මීකිරි හදන පාඨමාලා නැහැ. ඔබතුමාට මීකිරි හදන ආයතනයකට ගිහිල්ලා තමයි ඒක ඉගෙන ගන්න වෙන්නේ කියලා. ඒතර මම කොහොමද තවත් ව්‍යාපාරිකයෙක් ළඟට ගිහිල්ලා හරියටම මට ඒ දැනුම හම්බෙයි කියලා විශ්වාසයක් තියෙන. මොකද මට අපිට බෑනේ සාමාන්‍ය ව්‍යාපාර ශාස්ත්‍රයේ කවුරුත් කැමති නැන්නේ Taman දන්න දැනුම සම්පූර්ණයෙන්ම දෙන්න තව කාට හරි. ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවා. මම හිතන්නේ ඒකත් මේ වෙලාවේ මේ සඳහන් කරොත් හොඳයි. මේ ඇත්තටම ඒ වගේ තාක්ෂණික දැනුමක් ගන්න ආයතනයක් ගොඩක් කට්ටිය කැමති වුණා සාධාරණ විදිහට මේ නිෂ්පාදනය කරන්න. තියෙන ලොකුම ගැටලුව ඒ තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැති එක. ඔව්. බොහොම පැහැදිලි කාරණාවක් ഇതുම සඳහන් කරන්න තියෙන. මොකද අවශ්‍ය තාක්ෂණික දැනුම ගන්න පුළුවන් විධිමත් ආයතනයක්, විධිපත් ක්‍රියාවලියක් නැත්නම් කොහොමද රටේ ජනතාව දැනුවත් වෙන්නේ? මේ ව්‍යාපාරයට අලුතෙන් අත ගන්න කෙනෙක් ඉන්නවා නම් නැත්නම් මේ ව්‍යාපාරය දැනට කරගෙන යන කෙනෙක් ඉන්නවා නම් කොහොමද මේ අධියරෙන් ඒ ඉන්න මට්ටමින් ඉස්සරහට එන්න නැත්නම් මේ ක්‍රමවේදයන් දියුණු කරගන්න කොහොමද කටයුතු කරන්න කියලා ප්‍රායෝගිකව ප්‍රශ්න ගණනාවක් මේ ශාස්ත්‍රයේ තියෙනවා. දැන් නිසි ප්‍රමිතීන් තොර වුණාම මේ අදාළ කිරි ද්‍රව්‍ය සියල්ලක්ම මොකද කෙටි කාලයක් තුල ශරීරයට බලපානවා. ඒක තුලින් ලෙඩ රෝග වීමේ හැකියාව නේද? මේ දේවල් ඉතින් රටේ ආර්ථිකයට බලපානෝනේ. ඉස්පිරිතාලයට යන්නේ එහෙම රෝගීන්නේ. ඉතින් ඒ ගැන හිතන්න ඕනේ මේ ආයතන. මොකද අපේ රටේ කර්මාන්ත දිනු කරන්න කියලා ආයතන නම් ගොඩක් තියෙනවා. ඒක ආයතනකින්වත් ඒවා දිනු වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයාත් එක්ක අපි කතා කරා මේ කිරි සම්බන්ධයෙන් කාරණා බොහොමයකට. තව සමහරවල් සුපිරි වෙළඳසම් කියන වලේක සති දෙකක් මාසයක් හෝ දීර්ඝ කාලිනව කල් තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒ හැම තත්ත්වේ කොහොමද වෙනස් වෙන්නේ? ඔව් විශේෂයෙන්ම කිරි වගේ ද්‍රව්‍යයක් දීර්ඝ කාලිනව කල් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඊටාම උෂ්ණත්වයට සංවේදී නිශ්චිත උෂ්ණත්වයේ තියාගන්න බැරි නම් විතරම විවෘත කරන ශීතකරණයක තිබුවත් බාහිර පරිසර නිරාවරණය නිසා උෂ්ණත්වය වෙනස නිසා නරක් වීමේ හැකියාව තියෙනවා, දිලීර වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඉතාමත්ම අවදානම් ආහාරයක් උෂ්ණත්ව වෙනසට ඉතාමත් සංවේදී ආහාරයක්. ඒ නිසා කිරි ආහාරයට ගැනීමට පෙර ඒ පිළිබඳ කලකිරීමක් වෙන හොඳයි. ඒ වගේම මේ විශේෂයෙන් කිරි කියන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් මත වර්ධනය වන්නා වූ නොයෙකුත් බැක්ටීරියා වර්ග සහ දිලීර වර්ග ආහාර විෂ වීම අතුරු කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සෞඛ්‍ය හානි ඇති කරන්න පුළුවන් විෂ බීජ වර්ග, සුද්ධ ජීවීන් වර්ග වර්ධනය වෙනවා. ඒ නිසා ඉතාමත් පරිස්සමින් ආහාරයට ගත යුතු ආහාරයක් තමයි කිරි කියන්නේ. පැහැදිලිව කියන්න ඕන කාරණාව මේ මීකිරි ආහාරයට ගැනීම සීමා කරන්න කියන එක නෙමෙයි. මීකිරි ආහාරයට ගත යුතුයි අපේ ඉදිරිදා ආහාර වේලට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේ හැමතැනකම හැම වෙලෙන්සලකම තියෙන හැම ව්‍යාපාරිකයෙකු ළඟම තියෙන මීකිරිවල මේ සම්බන්ධයෙන් සැකයකින් බලිය යුතු නැහැ. දැන් අපි සඳහන් කරන්නේ මේ අදාළ ශේෂ්ත්‍රය, මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රය නැත්තම් මේ ඔවුන්ගේ මේ ස්වයන් රැකියාව හෝ අඩුම තරමේ ඒක ගුණාත්මකව වර්ධනය කරන්න අදාළ වක්‍යුතු ආයතන මැදිහත් වීම තියෙන්න ඕනේ. වගේම ඔවුනුත් මේ පාරිභෝගික යම්කිසි මුදලක් දීලා යමක් මිලදී ගන්න නම් ඒක සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියන මේ ස්ථාවරේ තමයි අපි ඉන්නේ. දැන් අර කලින් දොරකතන මුතුමක් දීලා පාරිභෝගික සේවා අධිකාරියෙන් ඇහුවනේ මේ මොකද්ද මේකට කරන්න කියලා. එතකොට කිව්වනේ කිරුම් මිනුම් එකට කතා කරන්න කියලා. ඔව්. ඉතින් කිරුම් මිනුම් එකටත් කතා කරා. ආයුබෝවන්. මිනුම් මේකක ක්‍රමිත සහ සේවා දෙපාර්තමේන්තුව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. හෙලෝ. මට කම්ප්ලේන්ට් එකක් කරන්න පුළුවන්ද? ආ කියන්න. අපේ ගෙවල් ළඟට කිරි උකුලන ලොරියක් එනවා. කොහෙද අපේ ගේ? ගම්පහ. ඒකෙන් කිරි එකක් ගත්තම ඒක ඒගොල්ලෝ ගහලා තියෙනවා ඒකේ දාඩදා මිලිලීටර 1250යි කියලා. මුදෝප කිරිද? ඔව්. කන්න ගන්නකොට පේනවනේ පොඩ්ඩයි ඒක තියෙන කියලා. ඊට පස්සේ මම ඒකට වතුර එකක් දාලා බැලුවා. එතකොට ඒකේ 1250 මිලිලීටර වෙනවා. ඔව් මිලිලීටර තමයි. වතුර එකක් දාලා බැලුවාම මේ ඒකට මිලිලීටර 750ක්වත් වතුර දාන්න බෑ. කිරි එක
රුපියල් 200යි ගාන දාලා තියෙන්නේ යාලා 200ක් දීලා ගත්තේ. එතකොට ඒක කල්ලිකුත්ීමේ දිනයක් එහෙම ඒවා දාන්න ඕනද? ඔව් කිරි නම් එහෙම වෙන්න ඕනේ. ඔච්චර දවසක් තියාගන්න පුළුවන්ද? ඒක නම් පාරිභෝගික අධිකාරියෙන් තමයි කරන්නේ. අපි බර පිළිබඳව තමයි දන්නේ. හහා දැන් බරත් මේකේ අඩු වෙන්නේ කොහොමද? මොකක්ද දන්නේ වර්ගය? ඒ කියන්නේ ඒ සම්බන්ධ විස්තර මොනා හරි දුන්නොත් මහත්මිය මොකක් හරි පියවරක් ගන්න පුළුවන්ද? ඔව් වැඩිමහල් කරන්න පුළුවන් කොහෙන්ද කියලා දැනගන්න. හරි මම හිතිය බල්ලිවල මහත්මියට මේ නම්බර් එකට කෝල් එකක් ගන්නද? හා හා හරි ගෙන්නන තැන කොහෙද දාන්නේ කියලා එහෙම විස්තර ටික ගන්න. හරි ඇත්තටම වැටලීමක් කළා නඩු දාලා වැඩ පටලවනවාට එහෙම නැත්නම් ඒ අදාළ ව්‍යාපාරය කරගෙන කෙනව තවත් අපහසුතාවයට පත් කරනවට වඩා මේ ව්‍යාපාරය තවත් විධිමත් කරන්න. ඒ වගේම මේ මීකිරි මිල දී ගන්නා පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක භාවයකින් නැත්නම් හොඳ ප්‍රමාණයකින් යුක්තව මීකිරි මිල දී ගන්න පුළුවන් නම් ඒක පරිභෝජනය කරන්න පුළුවන් නම් බොහොම විශ්වාසයකින් යුක්තව ඒක තමයි සමාජයේ වේ යුත්තේ. ඒ පරිවර්තනය ඇති කරන්න තමයි අපි මේ උත්සාහය දරමින් ඉන්නේ. අර නෝන ඇහුවනේ අපේ ගෙව කොහෙද තියෙන්නේ කියලා. ඒක රට පුරාම තියෙන අපේ ගෙවල් තමයි. නේද? ඔක්කොම අපේ ගෙවල්. ඔව් ඒ නිසා ඉතින් රට පුරාම ඉන්න ගෙවල් වල ජනතාව වෙනුවෙන් තමයි මේ විදිහට අපි කතා කරන්නේ. ඔව්. දැන් අර අදාළ මීගිරි හට්ටිය ගහලා තිබුණු ලේබල් එකේ තිබුණනේ අදාළ ව්‍යාපාරික ආයතනේ. දැන් ඒ ආයතනෙන් කිව්වේ නිෂ්පාදන කරන තැනින් කිව්ව කතා ටික අපි ඇහුවනේ. දැන් අර අරගෙන ඉන්න ව්‍යාපාරික මහත්මයා එයාත් එක්කත් කතා කරනවා. නිෂ්පාදනය ගන්න මේ අපි සල්ලි වලට අරගෙන මේ ඩෙලිවරි කරන එක කරන්නේ. ඔව් ඩෙලිවරි කරන එක කරන්නේ. ඔබතුමාලා මේ කොහෙද ලියාපදිංචි වෙලා තියෙන්නේ ව්‍යාපාරයක් විදියට? ලියාපදිංචි තනමල්ලේ. තනමල්ලේ කොහෙද ලියාපදිංචි වෙලා තියෙන්නේ? අපිත් දන්නේ අපි සල්ලි වලට ගේන්නේ අපි හරියටම දන්නේ නැහැ. ඒක මේ ඉරි හදන තැනකින් අපි ගේනවා. ඔව් ඔබතුමාලා නේද මේ වාහන වලින් අරගෙන ගිහිල්ලා වෙනදාම් කරා? ඔව් ඔව්. ඒකට වෙනම අවසරයක් ගන්න ඕනේනේ. එහෙම නේ අරගොල්ලන් ඒගොල්ලන්ගේ ලියාපදිංචියෙන් අපි එහෙම ඩිලිවරියක් කරන එක. එහෙම අවසරයක් අරගෙන. ඔද ඔබතුමාලා වෙන පිටපලාත් වලට ගියන් පස්සේ අදාළ ප්‍රදේශයෙන් අවසර අරගෙන තමයි වෙනදාම් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔබතුමාලා ඒ අදාළ ලේබලේ තියෙන අන්තර්ගතය නැහැනේ මේ කිරිවල. හෙලෝ. අපි මේ නම්බර් එක දෙන්නම් ඔයා කතා කරනවා මේ. එතකොට කාටද කතා කරන්න ඕනේ? ඒ කිරි නිෂ්පාදනය කරන එක. ආ මට කියන නම්බර් එක. හරි. මෙතනින් කියුවා අතරන්ට කතා කරන්න කියලා. එතනින් කියනවා මෙතනට කතා කරන්න කියලා. හැබැයි මෙතනදී බරපතල කාරණාවක් අනාවරණය වුණා තිල්න. ඒ අදාළ මේ මීකිරි ව්‍යාපාරය කරගෙන යද්දී හෝ වෙනත් ව්‍යාපාරයක් කරනකොට වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා සංචාරක වෙළඳාමක් කරනවා නම් ඒ අදාළ පළාත් පාලන ආයතනයෙන් අවසරය ගැනීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණානේ. ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න අපි කතා කරා උපුල් රෝහණ මහත්මයාට. අපි මේ ප්‍රශ්නයත් යොමු කළා. යම් පුද්ගලයෙක් කිරි හෝ වෙනත් දවස සංචාරකව ආහාර වෙළඳාම නිරත වෙනවා නම් ඒ අදාළ පළාත් පාලන බල ප්‍රදේශය තුළ පළාත් පාලන ආයතනයෙන් වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේම වෙළඳ බලපත්‍රය ලබා ගැනීමේදී අදාළ සෞඛ්‍යාධාරී කාර්යාල නිසා බලයලත් නිලධාරීන්ගෙන් ඒ රටය ඒ ක්‍රියාවලිය සඳහා සුදුසු බවට සහතිකයක් අදාළ පළාත් පාලන ආයතනය ලබා ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම කිරි, අයිස්ක්‍රීම්, යෝගට් වැනි දවසේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් එක්ක නිශ්චිත උෂ්ණත්වය පාලනය කළ හැකි උපකරණ නැති රටවල විකිණීමේදී ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම බලපත්‍රයක් නැතුව යම් කෙනෙක්ගේ ව්‍යාපාරික කටයුතු නිතරම නම් ඒකත් වරදක් ලංකාවේ නීතිය හැටියට. දැන් උදාහරණයක් විදිහට තිස්සමහාරාමයේ අබිලිබිදී තමයි කිරි නිෂ්පාදනය කරන්නේ. කිරි නිෂ්පාදනය කළා කළුතරට නැත්නම් නුවරඑළියට ආදි ප්‍රදේශවලට එක දවසෙම මේ කිරි අරගෙන ගිහිල්ලා අලෙවි කරනවා. එතකොට ඒ අදාළ කළුතර හෝ නුවරඑළිය හෝ අරගෙන ප්‍රදේශයෙන් එහෙම අවස්ථාවක් අරගෙන නැහැ. නමුත් අබිලිබිදී මේ ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ ලියාපදිංචිය වෙලා තියෙනවා. හිතන නිදිමේ තත්ත්වය කොහොමද? මේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අවසරය තිබුණාට මේ අලෙවි කිරීම සඳහා මේ රත් ගමන් කරන අදාළ පළාත් පාලන ආයතනයෙන් සංචාරක වෙළඳාම් සඳහා වෙළඳපත් බලපත්‍රයක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. එසේ නැති වුණොත් එහෙම? එසේ නැති වුණොත් බලපත්‍රයක් සහිතව සංචාරක වෙළඳාම් හිතවීම අදාළ පළාත් පාලන ආයතනයට හැකියාව ලැබෙන නිතිමේ කටයුතු කරන්න. ප්‍රාදේශ සභාව හෝ නගර සභාව. Kiri vikuna la ka shiro ya nai anagati බින්දුනොත් ඔක්කොම ඉවරයි තින්නේ.
අද නිතරම බැලුම් ගලෙන් කතා කරන්නේ මේ කිරි සම්බන්ධව. මොකද ලංකාවේ බොහෝ පළාත්වල බොහෝ පිරිසක් කැමැත්තෙන් ආහාරයට ගන්නවක් තමයි මේ කිරි. ඉතින් අපි කතා කරන්නේ මේ කිරිවල තියෙන ගුණාත්මක භාවය තවදුරටත් වැඩි කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් වෙලා මේක විධිමත් කරන්න කටයුතු කරන්න ඕන වගේම මේ පාරිභෝගිකයෝ විදිහට මේවා මිලදී ගන්නකොට ඔවුන්ට සාධාරණයක් වෙන්න ඕනේ. හැම ආයතනයක්ම මෙහෙම කරන්නෙත් නෑ නේද? නෑනේ. කීප දෙනෙක් තමයි කරන්නේ. බොහොම සුළු කිපිරිසක් තමයි මේ කිරි නිෂ්පාදනයේ වැරදි විදිහට කරනවා කියලා තොරතුරු තියෙනවා. ඒක නිසා පාරිභෝගිකයන් විදිහට ඔබ මේ වගේ දේවල් මිලදී ගද්දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඩෙට් FM එකෙන් කතා කරනවා එක්තරා මේ කිරි නිෂ්පාදන ආයතනයට ප්‍රශ්නයක් වුණානේ. අර අදාල් ප්‍රමාණය දාලා තිබුණේ නැහැ නේ මුට්ටි. අන්නේ ආයතනයක. බලමු. හලෝ මේ කිරි නිෂ්පාදන ආයතනයක්ද? ඔව් කතා කරන්නේ නෙට් FM රේඩියෝ එකෙන්. කතා කළේ ඔබතුමාලා කොහෙද මේ ආයතන ලියාපදිංචි කරලා තියෙන්නේ? මම කිතුල්කොටේ. ලියාපදිංචි කරලා තියෙන්නේ කොහෙද ඔබතුමාලගේ ව්‍යාපාරේ? අපේ ව්‍යාපාරේ මේ ලියාපදිංචි වැල්ලවායි. වැල්ලවායි මොකේද ලියාපදිංචි කරලා තියෙන්නේ? මේ ලියාපදිංචි කරන්නේ මේ ලේකම් කාර්යාලය. ප්‍රදේශ ලේකම් කාර්යාලය. ඔබතුමාලද මේ කිරි නිෂ්පාදනය කරලා ඇසුරුම් කළා වෙළඳපොළට ගොත් කරන්නේ? ඔව්. ලේබල් එක හදලා තියෙන්නේ ඔබතුමාලද? ලේබල් එක ගහනවා. එතකොට ඒකේ තියෙනව නේද මිලි ලීටර් 1250ක් මේ මුට්ටිය අන්තර්ගත වෙනවා කියලා කිරි. කොහොමද දැන කොලේ බලන්න ඕන? ඇත්තටම කිරි කොච්චර දානවද මුට්ටියකට? ඒක ලීටරය අහුවෙන්නේ. 1250ක් තියෙනවා කියලා මේ ලේබල් එකේ ගහලා තියෙන්නේ. ඒ අර ලොකු අක්කෝල් දාන ලේබල් ඉවරුනම ඒක දානවා. ඒ වෙනවා නේද? ඒක අමාරු. එතකොට ගන්න පාරිභෝගිකය රැවටෙනවනේ. නෑ මිල අඩුයිනේ. මිල කීයද? 180යි. රුපියල් 200යි කියලා මිල ගහලා තියෙනවා රුපියල් 200 ගානේ මොන විකුණන්නේ? නෑ. ඔව්. මම මුදවන්නේ අර ඒක මුදවා කියන තරම ගෙනියන්නේ. කවුද එතකොට වැරද්ද කරලා තියෙන්නේ? ඔව් ඉතින් ඒ වගේ තැන්වලද ඉතින් හිර වෙන්න සිද්ධ වෙනවා. මොකද ලොකු මුට්ටි නැති වුනහම එමෙ නැත්තම් ඒ අදාළ ලේබල් එක නැතුව නම් බස් අනිත් ලේබල් එකක් අහලා ඇවිත් එමේ ඒක රටේ පවත්නා නීති අනුව නම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඉතින් මේ අදාළ උදවියවත් දැනුවත් කරන්නත් අපි මේ වෙලාව පාවිච්චි කරනවා. දැන් රටේ හැමතැනම කිරි තියෙනවා. හැබැයි හැමතැනම මේ කතාව සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දෙනා කරනවා නිසි විදිහට. ඉතින් ඒ නිසා කීප දෙනෙක් කරන නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාව තමයි අපි මතක් කරන්නේ නිරන්තරයෙන්ම. ඔව් දැන් මේක නිෂ්පාදනය කරන ආයතන වල උදවිය දැනගන්න ඕන වගේම රටේ හැම පාරිභෝගිකම දැනගන්න ඕනි මේ මේකිනි සම්බන්ධව මේ අපි කියන්න හදන කතාව. මේ කතාව අපි නෙමෙයි කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති පුල්රෝහණ මහත්මයා. ලංකාවේ මේකිනි සම්බන්ධව අදාළ වෙන්නේ 1980 අංක 26 දරන ආහාර පනතේ ප්‍රකාරව විශේෂයෙන් ලේබල් රෙගුලාසි සහ ඊට අමතරව ප්‍රමිති නියෝග අදාළ වෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන්ම කිරි අලෙවි කිරීමේදී අපි කිරි හත්ති කියලා කියන මේ කිරි බහාලුම් ලේබල් කරලා තියෙන්න ඕන. නිෂ්පාදක දිනය, කල්ලිකුත් දිනය, නිෂ්පාදකයාගේ නම, වෙළඳ නාමය, පොදු නාමය, කිරි ප්‍රමාණය, අඩංගු ප්‍රමාණය වගේ දේවල් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වෙනවා මේ ලේබලේ. ලේබලයෙන් අපි එකතු කරලා තියෙන බහාලුමේ තියෙන කිරිවල ප්‍රමිතිය සම්බන්ධව විශේෂයෙන්ම නීති තියෙනවා. විශේෂයෙන්ම එළකිරි සහ මේකිරි කියලා දෙවර්ගයක් ලංකාවේ විකුණන නීතියෙන් හැකියාව තියෙනවා. එළකිරි නම් එළකිරිවල අවම වශයෙන් මේ දේ ප්‍රතිශතය සම්පූර්ණ කිරි වලින් 103.5ක් තියෙන්න ඕන. ඒ වගේම මේ කිරි නම් මේ දේ ප්‍රතිශතය සම්පූර්ණ කිරි වලින් 107ක් අඩංගු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අවම ප්‍රමාණය ඉක්මවා යන්නේ නැත්නම් තත්ත්වෙන් බාල කිරි විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මේ කිරි වල අපද්‍රව්‍ය සම්බන්ධවත් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම බැලු බැල්මට අවබෝධ කරගන්න බැරි වුණත් අපිට සාම්පල් අරගෙන රජයේ රත් පරීක්ෂකව අනුමත රත් පරීක්ෂකවරුන්ගෙන් විශ්ලේෂණ වාර්තා අරගෙන නීතිමය කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. Kepler, Jonathan Sevayata, dedicated to serve the people. ගාන්තරන්ට මේ දාන්නේ අර කට්ටිය තමයි ලේබර් ගහගෙන 200 ලේබර්. මුදලයි. ඒගොල්ලෝ වංචාවක් කරනවද? දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න ඕන. දැන් හෙට උදේ ආවම කතා කරන්න. දැන් ඒ තැන්වල ගිහිල්ලා පිටපලාත්වල ගිහිල්ලා මේ වලවි කරන්න බලපත්‍රයක් තියෙනවද? ඒකත් කිව්වොත් දන්නේ නැහැ. ඔව් ඒගොල්ලන් ඇහුවම පස්සේ ඒගොල්ලන්ට නැහැ කියලා කියනවා. ඔබතුමාගේ බලපත්‍රයෙන්ම තමයි ඒගොල්ලොත් වැඩ කරන්නේ. ආහා. මොකද්ද මේකට කරන්න පුළුවන්? දැන් ඒකට අපි මිලිලීටර් 750ක වතුර බෝතලයක් දාන්න හැදුවා. ඒක දාන්නවත් බෑ. කොහොමද ඔබතුමා 1250ක් දාන්නේ මේකට? මිලිලීටර් 750ක්වත් දාන්න බැරි තියෙට කොහොමද ඔබතුමා කිරි මිලිලීටර් 1250ක් දාන්නේ? හෙලෝ. මේ කිරි හත්තිය ගහලා තියෙනවා මිලිලීටර් 1250ක් මේ ඇසුරුම තුල තියෙනවා කියලා. හැබැයි පාවිච්චි කරලා බලනකොට ඒ තරම් ප්‍රමාණයක් නැහැ. මිලිලීටර් 750ක්වත් දාන්න පුළුවන් තරම් නැහැ මේ මුට්ටිය. ඉතින් ඔවෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ කිරි නිෂ්පාදනයේදී
ඒක වැරදි විදිහට පාවිච්චි කරන කිහිප දෙනෙක් නිසා තමයි අද නිත්‍යෆිම් බැලුම් ගල පිළිබඳව කතා කරන්න සිද්ධ වුනේ. දැන් මේකේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා හරියට නියාමනය වෙන්න ඒ ආයතනයක් ලංකාව තුල නැහැ හරියට. ඉතින් ඒවා ස්ථාපිත කරන්න ඕන වෙන්න ඕන. ඉතින් බලධාරීන්ගේ ඇස් ඇරෙත්වා කියලා කියනවා. හැබැයි රටේ නීති තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් පාරිභෝගිකින්ගේ සම්බන්ධයෙන් අදාළ නීති ක්‍රියාත්මක කරන පාරිභෝගිකට පුළුවන් අධිකාරියට හැකියාව තියෙනවා. ඒත් එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුළුවන් මේ අදාළ ආහාර ද්‍රව්‍යවල තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සොයා බලන්න ඔවුන් කටයුතු සිදු කරමින් තියෙනවා. ඒත් එක්ක අපේ මේ කතාබහේදී එම සංගමේ සභාපතිවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා අපිත් එක්ක මේ කතාවත් තවදුරටත් එකතු වුණා. මේ දේ ප්‍රතිශතයන් හෝ අනුමත කල්තබා ගැනීමේ ද්‍රව්‍යයන් යොදලා තියෙනවද? ඒ කිසිවක් පාරිභෝගිකයද එකවතාවෙම හඳුනා ගන්න බෑ. එකවතාවම එක ආහාරයට ගැනීම තමයි සිද්ධ වෙන්නේ. මේ අවධානමක් තිබෙනවා. ඔව් විශාල අවධානමක් තිබෙනවා. කිරි වල පාරිභෝගිකින් විදිහට සැලකිලිමත් වෙන්න ඕන පළවෙනිම දේ මේ කිරිබහාලුම බාහිර පරිසරයට විවෘත වෙලා තියෙනවද කියන කාරණේ. දෙවැනි එක මේ කිරිබහාලුමේ යම් ලේබලයක් තියෙනවද කියන කාරණේ. මේ මතුපිට ලේබලේ කල්ලිකුත් වීමේ දිනය නිෂ්පාදිත දිනය මේක මොනවද අන්තර්ගත ද්‍රව්‍ය වගේ දේවල් පිළිබඳ අනිවාර්යෙන් සැලකිය යුතු වෙනවා. ඒ වගේම හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕන කිරි ආහාරයට ගන්න පෙර කිරි මතු පිට යම් දිලීර පැල්ලම් පුස් පැල්ලම් හෝ වර්ණයේ වෙනස් වීමක් හෝ යම් ගන්ධයේ වෙනස් වීමක් තියෙනවාද කියන කාරණේ. ඒ වගේම ආහාරයට ගනිද්දී යම් ආම්ලික ඝනයේ වැඩිවීමක් හෝ යම් ඇඹුල් රස වැඩිවීමක් වැනි අපිට සාමාන්‍ය කිරිවල නොමැති රස වෙනසක් තියෙනවාද කියන කාරණේ පිළිබඳ සැලකිලිමත් වෙනවා. මේ සම්බන්ධව සැකයක් උපදවා ගත්තොත් ඒ කිරි ආහාරයට ගැනීමෙන් වැළකීම හොඳයි. ඒ වගේම මේකට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහ මේ සම්බන්ධ වැඩිදුර කටයුතු කිරීම සඳහා ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේ අනුයුක්ත වෙලා ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කරන්න පුළුවන් යම් විදිහකින් ඒ සේවාව සම්බන්ධීකරණය කර ගැනීමේ ගැටලුවක් නිර්මාණය වෙනවා නම් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ පොදු දුරකථන අංකයට පෙරවරු 8:30 ඉඳලා පස්වරු 4 වෙනකන් දැනුම් දුන්නොත් අපිට ඒ අදාළ සේවාව කඩිනමින් සම්බන්ධීකරණය කරලා දීමේ හැකියාව තියෙනවා. පොදු දුරකථන අංකය 01162635 දුරකථන අංකය. අද නෙත්තිෆෙන් බැලුම්ගෙන් අනාවරණය කළේ මීකිරි ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තියෙන ගැටලු කිහිපයක් පිළිබඳව. විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට සාධාරණයක් වෙන්න ඕන වගේම අපි දන්නවා බොහොම දුක් මහන්සියෙන් තමයි මේ මීකිරි නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයා කටයුතු කරන්නේ. සුළු සහ මධ්‍යම සහ මහ පරිමාණයේ මේ ව්‍යාපාර කරන උදවිය මේ උදවිය අතරේ එක්කෙනෙක් දෙන්නෙක් මේ ව්‍යාපාරයේ වැරදි විදිහට කරනවා නම් ඒක නතර කරන්න කටයුතු කරන්න ඕන වගේම මේ ව්‍යාපාරය තුල ඉන්න ඒ වගේම මේ ව්‍යාපාරයට අලුතින් එන්න ඉන්න උදවියට මේ අදාළ තාක්ෂණික දැනුම ශිල්පීය දැනුම වගේම ව්‍යාපාරික ඥානය ලබා දෙන්න බොහෝ ආයතන අපේ රටේ තියෙනවා. ඔවුන්ගේ මැදිහත් වීම අපි මේ මොහොතේ ඉඳලවත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරා කියලා ඒ හැම කෙනෙකුටම මේ දේවල් බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට මේ වගේ ගැටලුවක් මතු වුණොත් ඔබ කතා කරන පාරිභෝගික සේවා අධිකාරියට 01126355675 දුරකථන අංකයට කතා කරලා ඒකන දැනුම් දෙන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද බැලුම් ගලින් සමුගෙන යනවා මම රංගන මම තිරිනා.